පොලිසිය අත්බැඳලා ගහපු පාරට පුතාගේ වෘෂණ කෝෂයකට ලේ බැහැලා සත්කමකින් අයින් කරන්න උනා. ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි. මගේ දරුවට කළ අපරාධයට සාධාරණයක් ඉටු කර දෙන්න තරුණයාගේ මව කියන්නේ බීමත්ව අනනොතක රියදාවණය කරලා අපේ නිලධාරින් ගහලා නැහැ. මෙදවච්චිය පොලිස් ස්ථානාධිපති කියනවා. සශ්‍රීනි මදුෂානි වාර්තා කරනවා. මෙදවච්චිය පොලිසිය රතවහන අංශ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් 6 දෙනෙකු තම පුතුගේ දෑත පිටුපසට කර බැඳ අමානුෂිකවරින් පහර දීම හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් සිදු කළ ශල්‍ය කර්මකෙන් අනතුරු ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වූ බව එම තරුණයාගේ මව ප්‍රකාශ කරනවා. හත්වැනි බට්ටලොරිය හදාගෙන මමයි යාළුවෝයි එනකොට රතවාහන පොලිස් නිලධාරීන් දෙන්නෙක් මාර්ගයේ හිටියා. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. අපි ඒ ස්ථානය පහු කරලා කිලෝමීටරයක් විතර දුරක් ගියාම ට්‍රැෆික් බයිසිකලයක් ඇවිල්ලා අපේ ඉස්සරහින් මග හරස් කරලා නතර කළා. නවත්තපු ගමන් මමයි යාළුවෝයි එළියට ඇදලා ගත්තා. මගේ අත් දෙක පිටිපස්සට කරලා ගැට ගහලා වාහනෙට දාලා ගැහුවා. අපේ ලොරියට පිටිපස්සෙන් ආපු පොලිසිය ත්‍රිවිල් එකක හිටපු හතර දෙනෙක් පොළවලින් මගේ යාළුවට ගැහුවා. අපි මැදවච්චියේ පොලිසියට අරන් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවේ මම මේ මහත්තයට කිව්වා මට ගොඩක් අමාරුයි රෝහලට අරන් යන්න කියලා. ඊට පස්සේ වෛද්‍යවරයා ළඟට අරන් ගියාම වෛද්‍යවරයා බල්ලා කිව්වා ගොඩක් අමාරුයි අනුරාධපුර ශික්ෂණ රෝහලට අරගෙන යන්න කියලාක තමයි ඒ වාර්තාවේ සටහන් කර තියෙන්නේ. පොලිසිය අත්බැඳලා ගහ පාරට පුතාගේ වෘෂණ කෝෂයකට ලේ බැහැලා කියලයි මේ සඳහන් කරන්නේ. ඒක සත්කමකින් වෘෂණ කෝෂය අයින් කරන්න සිද්ධ වෙලා ආණ්ඩුව බඩට ගහනවා. පොලිසිය වෘෂණ කෝෂවලට ගහනවා.